මේ ජනමාධ්‍ය සාකච්ඡාවේදී මූලිකවම අදහස් ප්‍රකාශ කරන්නේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව. අපි දැක්ක මේ සතිය තුළ විවිධ මාතෘකා පිළිබඳව මේ රටේ සාකච්ඡා වෙනවා. ජනාධිපතිවරයා පහුගිය සතිය තුළ ජාතිය අමතලා ඒ වගේම නීතිඥවරුන්ගේ ජාතික සමුළුවේදී නුවරඑළියේදී විශේෂ ප්‍රකාශයන් ගණනාවක් කරා රටේ දේශපාලන පිළිබඳව ආර්ථිකය පිළිබඳව. ඒ වගේම අනිත් පැත්තෙන් අපට පේන්න තියෙනවා මේ විකාශන අධිකාරී පනතක් පිළිබඳව රට තුළ බරපතල සාකච්ඡාවක් ඇති වෙමින් තියෙනවා. ඒ වගේම ඊට පෙර සති දෙකේ ජාතිවාදී ඇවිස්සීම් සඳහා සැලකිය යුතු මැදිහත්වීම් ප්‍රමාණයක් ඒ කණ්ඩායම් විසින් කරා අද වෙනකොට පොඩි යටපත් වීමක් සිද්ධ වුණාට එවැනි ප්‍රවණතාවයකුත් මේ රටේ ඇති වෙමින් තිබුණා. ඒ වගේම අපිට පේනවා අනිත් පැත්තෙන් උද්දමනය අඩු කරන්න ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන්න මහජන සේවාවන් ශක්තිමත් කරන්න ආණ්ඩුව දිගින් දිගටම කටයුතු කරමින් ඉන්නවා. ඒ ආකාරයට ගත්තම රට සැලකිය යුතු ප්‍රමාණයකට ස්ථාවර වෙමින් තියෙනවා කියන කාරණය හරිම පැහැදිලි ආර්ථික වශයෙන් සහ දේශපාලනික වශයෙන්. ජනාධිපතිවරයා ජාතිය අමතලා කිව්වෙත් ඒකමයි. ඔහු කිව්වා අපි අමාරු වැටුණු රට ගිය අවුරුද්දේ ජුලි ජුනි වගේ වෙනකොට දෙවන්ත අමාරුවක වැටලා තිබුණ රට ආර්ථික වශයෙන් දැන් අපි මේක සැලකිය යුතු ප්‍රමාණයකට ඉස්සරහට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ රට තව අවුරුදු 5ක් යනකොට ස්ථාවර තත්ත්වයකට පත් කරනවා කියන කාරණයත් ජනාධිපතිවරයා හරි පැහැදිලිවම ප්‍රකාශ කරා. ඒ වගේම අපිට පේන්න තියෙනවා ඒ කියන දේ මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කරමින් ඉන්නවා. ඒක හරි පැහැදිලි. අපි දැක්කා ජනතාවගේ අයිතිවාසිකම් පැත්තෙන් ගත්තොත් ජීවත් වීම කියන කාරණයට දැන් අද ගෑස් මිල අඩු කරා. හරි පෙට්‍රල් මිල අඩු කරා. එතකොට පෙට්‍රල් ගෑස් මිල අඩු කරලා රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල සැලකිය යුතු ප්‍රමාණයකට පහළ දාන්න ආණ්ඩුවක් විදියට සැලකිය යුතු මැදිහත් වීමක් කරමින් ඉන්නවා. ඒ වගේම මේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතුලේ රුපියල ශක්තිමත් වෙලා ඩොලරය දිගින් දිගටම පහළට වැටෙමින් ඉන්නවා. දැන් අද මේ සතිය වෙනකොට ඩොලරේ අගය ආසන්න වශයෙන් රුපියල් 285කට වගේ ප්‍රමාණයකට පත් වෙමින් තියෙනවා. ඒක ධනාත්මකයි. මේක අතිවිශාල විදියට පහළට බහින්න දෙන්නත් හොඳ නෑ කියන එක අපි හිතන්නේ. නමුත් ධනාත්මක විදියට රුපියල ශක්තිමත් වෙමින් තියෙනවා. නැගෙන චෝදනාවක් තමයි මේ රුපියල ශක්තිමත් වුණාට ඩොලරේ පහළට බැස්සට ඒකේ වාසිය සාමාන්‍ය ජනතාවට ලැබෙන්නේ නෑ කියන එක. ඒක ඇත්ත. ඒක අපි පිළිගන්න ඕන කාරණයක්. භාණ්ඩවල මිල ගත්තත් මහජන සේවාවන් වල මේ මිල ගත්තත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඩොලරේ පහළට වැටෙන ප්‍රමාණයටම භාණ්ඩවල මිල ඒ ශීඝ්‍රතාවයෙන් ඒ මොහොතේම අඩුවීමේ හැකියාවක් ප්‍රායෝගිකව නැහැ. මොකද භාණ්ඩ කියන්නේ ආනයනය කරන ඒවා විශාල ප්‍රමාණයක් රට ඇතුළේ නිෂ්පාදනය කරන දේවල් වුණත් අමුද්‍රව්‍ය ආනයනය කරනවා. ඉතින් ඒ වගේ දේවල් වල මිල එකපාරට වැටෙන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ. ඒකට යම් කාලයක් ගත වෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් අපි දැක්ක දැන් යූරියා වගේ පොහොර මිල රුපියල් 42000කට තිබුණු යූරියා කොට්ටයක් කිලෝග්‍රෑම් 50. අද වෙනකොට රුපියල් 10000 දක්වා අඩු කරලා තියෙනවා. බණ්ඩි පොහොරවල මිල අඩු කරලා තියෙනවා. එවැනි විශාල අඩු කිරීම් වලට ගිහිල්ලා මෙරටේ ගොවි ජනතාව නැත්නම් කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමේ ඒ ව්‍යාපාරය අඛණ්ඩවම ක්‍රියාත්මක කරමින් තියෙනවා. ඒ වගේම ගොවීන්ට අපහසුවෙන් ගොවිතැන් කරන ගොවිතැන් අසාර්ථක වෙච්ච අයට සහනාධාර දුන්නා. ඒ වගේ දේවල් කර අනිත් පැත්තෙන් ජනතාවගේ පැත්තෙන් අස්වැසුම් වගේ ක්‍රියාමාර්ග ගෙනල්ලා රුපියල් 15000 සිට 5000 දක්වා 15000 8500 5000 2500 කියන තත්ත්වයන් යටතේ විශාල සහන ප්‍රමාණයක් මේ රටේ ජනතාවට දෙන්න කටයුතු කරා. අපි දකිනවා අද වෙනකොට උද්දමනය ආහාර උද්දමනය 21%කට බැහැලා තියෙනවා. සාමාන්‍ය පොදු උද්දමනය 33% දක්වා අඩු වෙලා තියෙනවා. දැන් ආහාර උද්දමනය අපේ රටේ තිබුණේ 97යි 96.6ක් විතර තිබුණා. අද මේක 128යි. එතකොට අතිවිශාල ප්‍රමාණයකින් උද්දමනය අඩු කරගෙන තියෙනවා. විදේශ ප්‍රේෂණ වැඩි කරගෙන තියෙනවා. රටේ මිනිස්සු පිටරට ඉන්න අය ලංකාව ගැන විශ්වාසය තියලා තියෙනවා. අද විදේශ ප්‍රේෂණ ගත්තොත් මේ පහුගිය මාස 5ට ඩොලර් බිලියන 1.867 දක්වා වැඩි කරගන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරයේ ආදායම ඩොලර් බිලියන 1.86ක් වාර්තා කරලා තියෙන පහුගිය මාස 5 ඇතුළත. ඒ වගේම සංචාරකයන්ගේ පැමිණීම
5,10,000 නමසිය හතලිස්සයක් දක්වා වර්ධනය කරගන්න රටක් විදියට හැකියාවක් ලැබිලා තියෙනවා. ඒක හරි වැදගත් කාරණයක්. ඒ වගේම අපි දන්නවා විදේශ ආයෝජන ගේන්න ලංකාවට කටයුතු කරමින් ඉන්නවා. කොරියාව පුනර්ජනනීය බලශක්තිය ලබා දෙන්න රුපියල් කෝටි 1560ක කොරියානු ආධාරයක් දුන්නා. ඒක පාවෙන සූර්ය බලාගාර දෙකක් හදන්න තමයි ඒ ආධාර දෙන්න සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ආර්ථිකය නව නැම්මකින් ඉදිරියට යන බව හරිම පැහැදිලි. අනිත් පැත්තෙන් අපි දන්නවා අපනයන ආදායම අපේ වැඩි වෙලා තියෙනවා. අපනයන කරන මුහුදු ආහාර, මාළු, විසිතුරු මත්ස්‍යය, ඒ වගේම කුළුබඩු, තේ, විදුලි, භාණ්ඩ, ඉලෙක්ට්‍රොනික උපකරණ පවා ඒ අපනයන වැඩි වෙලා තිනවා. ඒ හරහා විශාල අපනයන ආදායමක් රට ඇතුළට ලැබෙමින් තියෙනවා. ඒක නිසාම ජනතාවට සැලකිය යුතු ප්‍රමාණයකට සහන දෙන්න හැකියාවක් වර්ධනය වෙමින් තියෙනවා. ඒ වගේම අපි දකිනවා අර පොහොර මිල අඩු කරා, භාණ්ඩ මිල අඩු වෙනවා, ඒ වගේම ගෑස් මිල අඩු කරා, ඊළඟට පෙට්‍රල් මිල අඩු කරා වගේම ජනතාවට බරපතල විදිහට දැනෙන එකක් තමයි ඖෂධ. ඖෂධ මිල 16කින් අඩු කරන්න සෞඛ්‍ය අමාත්‍යවරයා සැලසුම් සකස් කරමින් ඉන්නවා. ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීම යටතේ මම හිතනවා ඉදිරි සති දෙක ඇතුළත ඒ ආකාරයට බෙහෙත් මිල අඩු කරගන්න අනිවාර්යයෙන්ම හැකියාවක් ලැබෙයි කියලා. ඉතින් අපි හරි පැහැදිලිවම මේ රටේ ආර්ථිකය ස්ථාවර කරන්න උත්සාහ ගන්නවා. ඒ වගේම දේශපාලනය ස්ථාවර වෙලා තියෙනවා. විපක්ෂයේ මේ රටේ මැතිවරණ ඉල්ලුවා, මර්ධනය කැඳවනවා කියලා කිව්වා. විවිධ දේවල් වලට ජනතාව පාරට බහින්න බස්සන්න උත්සාහ කරාට ඒක සාර්ථක වුණේ නැහැ. ජනතාව නිහඬ අනුමැතියක් දෙමින් ඉන්නවා වර්තමාන ජනාධිපතිවරයාගේ මේ දේශපාලන ආර්ථික ක්‍රියාදාමය සඳහා. ඒ වගේම විපක්ෂයේ විවිධ කණ්ඩායම් ජනාධිපතිවරයාට සහයෝගය පළ කරමින් ඉන්නවා. හුඟක් අය ජනාධිපතිවරයාත් එක්ක එන්න කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. විපක්ෂ දේශපාලන කණ්ඩායම් අපිව පවා හමු වෙලා ජනාධිපතිවරයාගේ මේ ගෙනෙන වැඩපිළිවෙලට සම්බන්ධ වෙන්න ඕන කියලා සැලකිතු ප්‍රමාණයකට සාකච්ඡා කරමින් ඉන්නවා. මම ඉදන් රටක් විදිහට ගත්ත මේක ඉතාම ධනාත්මක කාරණයක්. ඒ වගේම අපි දැක්කා UN එකේ 78 වන සැසිවාරයේට ලංකාවට උපසභාපතිත්වයක් හිමි වෙලා තියෙනවා. ඉතින් ලංකාවේ රාජ්‍යතාන්ත්‍රිකභාවයේ මේ මොහොතේ ජනාධිපතිවරයාගේ තියෙන හැකියාව, දක්ෂතාවය ලෝකේ ආකර්ෂණය කර ගැනීම කියන කාරණා වලට ලෝකේ විශ්වාසය තියෙනවා කියන කාරණේ තමයි අපිට එකෙන් පේන්න තියෙන්නේ. අනිත් පැත්තෙන් ආදායම් වැඩි කරගන්න, බදු ආදායම් වැඩි කරගන්න දිගින් දිගටම උත්සාහ කරා. ඒ උත්සාහ කිරීම එක ප්‍රතිඵලයක් විදිහට දැන් ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙනවා. සියලුම අය කියන්නේ බදු වලින් පැනලා යන්න උත්සාහ කරපු බදු නොගෙවන සියලුම කාණ්ඩායම් මේ බදු දැලට එකතු කර ගැනීම සඳහා. ඒක ජනතාවගේ වගකීමක්. අපි හැම කෙනෙක්ම බදු ගෙවන්නට ඕන. ඒ බදු ගෙවන බද්දට සාධාරණයක් ඉෂ්ට වෙන්නට ඕන මහජන සේවාවන් නියම විදියට සපයලා. අපි දැක්කා වෛද්‍යවරුන්ට, ගණකාධිකාරීවරුන්ට, වෘත්තිකයන්ට, ඉංජිනේරුවන්ට, ඉතින් මේ සමස්ත කණ්ඩායම් වලට, සියලු වෘත්තික කණ්ඩායම් වලට ආදායම් ලිපිගනුවක්, බදු ආදායම් ලිපිගනුවක් විවෘත කිරීම අනිවාර්යයි. ඒකළු උපයන ප්‍රමාණයට බදු ගෙවන්න ඕන කියන නීතියක් ආවා, ගැසට් එකක් ආවා. මං හිතන්නේ රටක් විදිහට ගත්තම ඉතාම සාධනීය කාරණයක් ඒක. අනිත් පැත්තෙන් අපි දැක්කා ජාතිවාදය විසින් දිගින් දිගටම සිද්ධ වුණා. දේවගති ජෙරොම් මේක පටන් ගත්තා. ඊට පෙර ජනතා විමුක්ති පෙරමුණට හිතවත් අපේ ජනමාධ්‍ය සමාජ මාධ්‍ය වේදිකුත් මේක පටන් ගත්තා. ඉල්ලන අපි දැක්ක නටාෂා ඉස්සරහට ඇවිල්ලා මේක ටිකක් වැඩි කරා. ඉතින් ඒ ආකාරයේ ජාතිවාදය උස්සලා තමන්ට නැති වුණු පෙර තිබූ දේශපාලන තත්ත්වයන් ඇති කරගන්නත් සමහර කණ්ඩායම් යම් මෙහෙයුමක් දියත් කරා වගේ එකක් අපිට දැනෙන්න තිබුණා. නමුත් අද වෙනකොට නීති ගෙනල්ලා, නීති හැමෝටම සාධාරණ කියන කාරණේ පෙන්නලා, ඒ අයට විරුද්ධව වැඩ කරලා අද නීතිය ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ඒකෙන්ද යම් පාලනයකට මේක ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ ඒක ඉතාම වැදගත් කාරණයක්. ඒ වගේම රටේ නීතිය ක්‍රියාත්මක කරනවා වැරදි දේවල් කරන්න ඉඩ දෙන්නේ නැහැ කියන කාරණේ අපි දැක්කා. පෙට්‍රල් ෂෙඩ් 121කට නීතියක් ගෙනාවා කනිතෙල් අමාත්‍යවරයා. ඔහු කිව්වේ හරි පැහැදිලිවම සාමාන්‍ය විදියට පෙට්‍රල් නිකුත් නොකරපු පහුගිය සතියේ ඒ ෂෙඩ්ස් වලට අපි ලයිසන් එක ඉදිරියට දෙන්නේ නැහැ කියලා. අපි දැක්කා ඉතිහාසයේ තෙල් පෝලිං, ගෑස් පෝලිං. පහුගිය සතියේ පොඩි තෙල් පෝලිමක් හදන්න උත්සාහ කරා, හැදෙනවා අපි දැක්කා. ඒකට හේතුව වුණේ මිල සූත්‍රය ක්‍රියාත්මක කරනකොට
තෙල්මිල සංශෝධනය ක්‍රියාත්මක කරනකොට හැමෝම හිතුවා තෙල්මිල අඩු වෙනවා කියලා. හිතුවා වගේම තෙල්මිල අඩු වුණා. අඩු වුණොත් මේ ලාභය පිළිබඳ ප්‍රශ්නය වෙන නිසා සෙඩ් අයිතිකරුවන් විසින් තෙල් සපයගන්නේ නැතුව හිටිය තමන්ගේ සෙඩ්ස් වලට. තෙල් ගෙන්න ගත්තේ නැහැ. හැබැයි තෙල් වැඩි වෙනවා නම් ඒගොල්ලෝ ඒ වැඩේ කරන්නේ ඕනවටත් වඩා ප්‍රමාණයකට තෙල් ගෙන්නලා ස්ටොක් කරලා ඒ ආදායම ඒ ලාභය තමන් ගන්න උත්සාහ ගන්නවා. ඉතින් අනිත් පැත්තට අඩු වෙනකොට ඒ වැඩේ කරන්න නැති වුනාම මිනිස්සු පෝලිං වලට එනවා. නොවුමනා ගැටලුවක් ගැටුමක් සමාජයේ හැදෙනවා. ඉතින් ඒක වැරදි කාරණයක්. එවැනි දේවල් වලට යන්නේක වැරදි. ඒකින්ද රට ගැන හිතලා වැඩ කරන්න ඕන කියන එක තමයි අපි ඒකට කියන්නේ. අනිත් පැත්තෙන් මේ විකාශන අධිකාරී පනත අද වෙනකොට සැලකුවුදු සාකච්ඡාවකට මේ රටේ භාජන වෙමින් තියෙනවා. එම පනතක් තාම ඉදිරිපත් වෙලත් නැහැ. කෙටුම් පතක් සකස් කරමින් යනවා. මේ පිළිබඳව සාකච්ඡාවක් සමාජයේ ඇති වෙලා තියෙනවා. ඇත්තටම අපි දන්නවා ජනමාධ්‍ය නියාමනයට අද වෙනකොට නීතියක් නැහැ. ඒක හරි පැහැදිලි. සාමාන්‍ය නීති රීති යටතේ තමයි ජනමාධ්‍යත් පාලනය වෙන්නේ. නමුත් හුඟාක් ශේෂ්ඨවලට සැලකියුතු මට්ටමේ නීති රීති වෙන වෙනම අපේ රටේ ක්‍රියාත්මක වෙන ගෙනල්ලා තියෙනවා. අපේ රටේ ගුවන්විදුලි සංස්ථාපනත එහෙම නැත්නම් රූපවාහිනී සංස්ථාපනත යටතේ තමයි ලයිසන් එකක් දෙන්නේ ගුවන්විදුලියකට රූපවාහිනියකට. ඒක යටතේ තමයි යම් ප්‍රමාණයකට මේවා පාලනය වෙන්නේ. ඒක ගැළපෙන්නේ නැහැ. ජනමාධ්‍ය නියාමනයක් අත්‍යවශ්‍යයි කියන කාරණය ඉතිහාසයේ ඉඳන්ම සමාජයේ කතා බහට ලක් වෙච්ච කාරණයක්. ජනමාධ්‍ය වේදිරුත් මේක පිළිගත්තා. ඒගොල්ලෝ කිව්වා අපිට ස්වයං නියාමනයක් අපි හදා ගන්නවා, ආචාර ධර්ම පද්ධතියක් හදා ගන්නවා, එහෙම ඇතුළේ මේක කරනවා කියලා. නමුත් ඒක සාර්ථක නැහැ කියන කාරණය ජනතාව පිළිගන්නවා, ඒ වගේම අපටත් පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා. අපි ඉතිහාසයේ ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් පාරට බැහැලා සටන් කරපු අරගල කරපු අය. අදත් එහෙමයි. ඒක කිසි වෙනසක් නැහැ. හැබැයි ජනමාධ්‍ය නිදහස කියන කාරණාව නිසාම අපි දැක්කා ඉතිහාසයේ සමහර ජනමාධ්‍ය ජාතිවාදය උස්සන්න, ජාතිවාදය පෝෂණය කරන්න, ඒ වගේම අනිත් පැත්තෙන් ධම්මික පැණිය වගේ දේවල් පෝෂණය කරලා මිත්‍යා දෘෂ්ටික මතවාද රට ඇතුලේ හදන්න, ඒ වගේම රටේ ව්‍යසනයන් ගැටුම් අරගලය ඇතුලේ පෝෂණය කරලා ගැටුම් නිර්මාණය කිරීම වැඩි කරන්න, ඒ වගේ යම් යම් ප්‍රමාණයකට කාරණා සිද්ධ වුණා. ඉතින් එතකොට තමන්ගේ වගකීම කුමක්ද කියන කාරණාව ඒ සීමාව ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදයේ උපරිමයෙන් දෙන්නට ඕන. ඒ සීමාවන් ඇතුලේ හැසිරෙන තත්ත්වයක් නියාමනයක් මේ රටේ තියෙන්නට ඕන. එම් නැතුවොත් එන්නේ රට විනාශයට පත් වෙන එක. ජාතිවාදී අවසන වගේ කියන කාරණයක් සරල නැහෙනේ. එහෙම දේවල් අපේ ඉතිහාසයේ වුණා. ගෙවල් ගිනිගත්තෙත් සමහරලාට මෙහිුම් නිසානේ. එහෙම දේවල් ඉතිහාසයේ වුණා. ඉතින් ඒක නිසා ඒව පාලනය වෙන්නටම ඕන. ඒක තුල ජනමාධ්‍යවේදීන්ගේ අදහස් මූලිකව අරගෙන, ජනමාධ්‍ය ආයතනවල අදහස් මූලිකව අරගෙන, ඉතින් ඒ වගේ නියාමන පනතක් ඇතිවීම අත්‍යවශ්‍යයි. ඒක බලහත්කාරයෙන් පටවන එකක් විය යුතු නැහැ. සියලු පාර්ශ්වයන් එක සාකච්ඡා කරලා කරන එකක් බවට පරිවර්තනය වෙන්න ඕන කියන එක තමයි අපේ අදහස. ඉතින් මේ පනත ඇතුලේ විකාශන අධිකාරී කොමිසමක් ගැන සාකච්ඡා වෙනවා. ඒවපත් කරන්නේ ජනාධිපතිවරයා කියන කාරණාවක් සාකච්ඡා වෙනවා. විපක්ෂයේ කණ්ඩායමකට චෝදනා කරනවා. අපි දැක්කා විපක්ෂ නායකවරයා ඊටම බරපතල චෝදනා ගෙන ආවා. ඔය තිලංග සුමතිපාලලා චරිත හේරත්ලාගේ වගේ දැවැන්ත විදියට මේකට විරුද්ධව මත ප්‍රකාශ කරා. ඉතින් සමහර අයට මේව ගැන කතා කරන්න අයිතියක් තියෙනවද කියන කාර්යය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ රටේ ජනමාධ්‍ය වේදින් අතිවිශාල ප්‍රමාණයක් ඉතිහාස ඝාතනය වුණා. යුද්ධේ කාලේද, යුද්ධේ නැති කාලේද, හැම අවස්ථාවකම තමන්ගේ අදහස ඍජුව කියන්න ගියපු ජනමාධ්‍ය වේදින්ට ඉඩක් තිබුණේ නැහැ ඉතිහාසෙ. හැබැයි ඒ සම්බන්ධව බරපතල චෝදනා එල්ල වුණේ මේ විපක්ෂ නායකවරයාගේ පියාට එක පැත්තකින්. අනිත් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ ජනමාධ්‍ය නිදහස ගැන කතා කරනවා. ජනතා විමුක්ති පෙරමුණට ජනමාධ්‍ය වේදින් ඝාතන පිළිබඳව කොයිතරම් චෝදනා එල්ල වෙලා තියෙනවද? හරි. ඉතින් ඒක නිසා ඒවා ඔප්පු වුණත් ඔප්පු නොවුණත් කවුද කරේ කියන එක අපි දන්න මෙරට ජනතාව දන්නවා. ඉතින් ඒ නිසා එහෙම චෝදනා එල්ල වෙච්ච කණ්ඩායම් දැන් ජනමාධ්‍ය නිදහස ගැන පාරම්බානවා නම් ඒක එච්චර ගැළපෙන්නේ නැහැ. හැබැයි අයිතියක් තියෙනවා ඉතින් මේවා ගැන කතා කරන්න. මොකද ඉතිහාසයේ වැරදි කරත් වර්තමානයේ හදාගෙන යන එක හැමෝගේම වගකීමක්. හැබැයි ඒක සත්භාවයෙන් කරන්නට ඕන. ඒක සත්භාවයෙන් නොකර තමන් ඉන්න කාලේ වැරදි කර කර අනුන් ඉන්න කාලේ දැන් සිද්ධ වෙන දේවල් වල වැරදි විතරක් පෙන්නලා රට ගැන සමාජය ගැන හිතන්නේ නැතුව කටයුතු කරනවා නම් ඒක එච්චර ගැළපෙන්නේ නැහැ. ඒකට සාපි විපක්ෂයේ කණ්ඩායම් වලට ජනතා විමුක්ති පෙරමුණ පෙරටුගාමි වගේ කණ්ඩායම් වලට කියන්නේ කරුණාකරලා රට ගැන හිතලා කතා වැඩ කරන්න කියලා.
ඒවගේම තව පොඩි කාරණාවක් තියෙනවා මතක් කරන්නට දැන් අද වෙනකොට වෘත්ති සමිති වලට අදාළව ලේබලෝ රිෆෝම් එකක් එමු නැත්තම් වැඩ කරන පන්තිට අදාළ නීති රීති සංශෝධනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් තියෙනවා මූලික වශයෙන් කම්කරු අමාත්‍යාංශය මැදිහත් වෙලා කම්කරු ඇමතිවරයාගේ වැඩසටහනක් යටතේ සියලු වෘත්ති සමිති හාමුදුරන්ගේ සම්මේලන කැඳවල සාකච්ඡාවක් ආරම්භ වෙලා තියෙනවා ඒ සාකච්ඡාවට අපි සම්බන්ධ වෙනවා අපි දන්නවා මේ ලේබලෝ රිෆෝම් එමු නැත්තම් වෘත්තීය කම්කරු නීති රීති අනිවාර්යයෙන්ම සංශෝධනය විය යුතුයි කියලා. ඇයි? අපේ රටේ වෘත්ති සමිති ආඥාපනත 1935 හදපු එකක්. ඒක හදලා තියෙන්නේ සුද්දා. අපේ රටේ කාර්මික ආරවුල් පනත 1950 හදපු එකක්. ඒතර අද වෙනකොට වසර 73ක් ගත වෙලා තියෙනවා. ඉතින් මේවා අලුත් වෙන්නට ඕන. රාජ්‍යාංශයට අපේ ආරවුල් බේරුම් කිරීමේ යාන්ත්‍රණයක් නැහැ. ඊළඟ ජාතික කම්කරු උපදේශක සභාව කියලා එකක් තියෙනවා. ඒකේ ඉන්නේ පෞද්ගලික අංශයේ වෘත්ති සමිති විතරයි. රාජ්‍යංශ ලක්ෂ 10ක 16ක නියෝජනයක් ඒකේ නැහැ. ඒතර මේවා වෙනස් වෙන්න ඕන. ඒක වෙනස් වෙන්න උත්සාහ ගන්නකොට ඒකට විරුද්ධවත් අපිට පේනවා බරපතල විදිහේ විවේචන එල්ල කරමින් තියෙනවා. අපි දැක්කා පෙරටුගාමී දේශපාලන පක්ෂයේ වෘත්ති සමිති ව්‍යාපාරේ නායකයෝ ඇවිල්ලා ඒ සාකච්ඡාවේදී කියනවා අපි මේක පිළිගන්නේ නැහැ. මේ ක්‍රමය අපි ප්‍රතික්ෂේප කරනවා. අපි මේක එළිය බේර ගන්නවා කියලා. ඉතින් එළිය බේර ගන්න පුළුවන්. බේර ගන්න උත්සාහ ගන්න පුළුවන්. බේර ගන්න පුළුවන්ද බැයිද කියන එක තීරණය වෙන්නේ ඒ වෙලාවට තමයි. ඉතින් ඒක නිසා අපි කියන්නේ සාකච්ඡා කරන්න අවස්ථාවක් දීලා තියෙන වෙලාවට කතා කරන්න. එකතු වෙලා කෙටුම් පතක් හදාගන්න. ඒකේ තමන් එකක නැති දේවල් තියෙනවනම් නැවත කතා කරන්න. ඒව අධිකරණය ප්‍රශ්න කරන්න පුළුවන්. ඒව පාර්ලිමේන්තුව ප්‍රශ්න කරන්න පුළුවන්. ඒව මහපාර ප්‍රශ්න කරන්නත් පුළුවන්. ඉතින් ඒ සීමාවන් යටතේ මේවා කරලා වඩා හොඳ නීතියක් ගේන්න කටයුතු කරන්න කියන ඉල්ලීමත් සහ බලපෑමත් අපි මේ සමාජය සහ මේ දේශපාලන පක්ෂවලට කරනවා. ලබන වසර මැතිවරණ වසරද? ලබන වසර මැතිවරණ වසරක් විය හැකියි. මොකද මේ වසරේ මේ ඉල්ලීම බලත් පාලන මැතිවරණය දෙන්න ඕනේ නැහැ කියලා අපි සමාජයේ මතයක් ඉදිරිපත් කරා. ඒ ඉදිරිපත් කරේ මේ රට තියෙන බරපතල ආර්ථික අර්බුදයක ඒකෙන් මිදෙන එක, ඒකට උත්තර හොයාගන්න එක තමයි අපේ රටේ පළමු කාරණය කියලා හිතලා. ඒක හරි ජනතාවත් එක්ක අනුමත කරනවා. දැන් මේ වසරේ අපි ආර්ථිකය වෙනස් කර ගන්නට ඕන. ධනාත්මක තැනට ගේන්නට ඕන. නමුත් එහෙම කියලා හැමදාම මැතිවරණ කල් දාන්න ඉඩ දෙන්නේ නැහැ, ඉඩ දෙන්න බෑ. ඒ වගේ වාණ්ඩුවේ මතයේ කිසිසේත්ම නැහැ. ජනාධිපතිවරයාත් හරි පැහැදිලිව මතයක ඉන්නවා. අත්‍යවශ්‍ය මැතිවරණ මේ ආර්ථික අර්බුදයේ යම් ප්‍රමාණයකට කළමනාකරණය කරගෙන තියන්න ඕන කියලා. ඉතින් අපි හිතනවා ලබන වර්ෂයේ මැතිවරණ වර්ෂය වේවි කියලා. विपक्ष नायक तमंग महगिनी सद्भावी බාරගන්න කියපු වෙලාව ආණ්ඩුව බාරගන්න බැරි අදක්ෂ විපක්ෂ නායකවරේ මැතිවරණයක් කිල්ලුවා කියලා එහෙම දීමේ උවමනාවක් නැහැ රටේ ජනතාවත් ඒක අනුමත කරන්නේ නැහැ දැන් ලබන වසරේ මුලින්ම කැමිනේන්නේ ජනාධිපතිවරණයක් කියලා තමයි අදහස් කරන්නේ එතකොට මේ බලත් පාලන කතාව ඇත්තට අදාළ වෙන්නේ නැහැ ඔව් බලත් පාලන මැතිවරණයේ සම්බන්ධව වෙනස්කම් කරන්න මේ මොහොතේ ඩිලිමිටේෂන් කමිෂන් එකක් පත් කළා ඒකට අදාළ යෝජනා සකස් කරමින් ඉන්නවා බලාත්පාලන මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 8600ක් වගේ වෙනවා අපේ රටේ මේක 150 දක්වා අඩු කරන්න ඕන කියන අදහස තියෙන එක ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒ වගේම සීමා නිර්ණය සම්බන්ධව ඒ කොමිසමම කටයුතු කරමින් ඉන්නවා. ඉතින් වෙනස්කම් කරගෙන මේ මැතිවරණය තියන්නට ඕන. ඒකට මේක මේ මැතිවරණ හදිසියේ තිබ්බොත් 8600ක්පත් වෙනවා. දැන් ජනතා විමුක්ති පෙරමුණ මේ ක්‍රියාත්මක නවුණු මැතිවරණ ව්‍යාපාරයට රුපියල් බිලියන 3ක් වියදම් කරා කියලා ජනමාධ්‍ය වාර්තා කරා. මුණතරම් අතිවිශාල ජන දර්ශකන්දයක්ද මේ නිස්කාරණේ වියදම් කරේ. ඒතර ඒක එක. ඊළඟ මේ 10 වෙනිම පස්සේ මේ නඩත්තුට යන වියදම එක්කෙනෙකුට රුපියල් 25000 ගන්න. ඊළඟට ඒ නඩත්තු වැඩ දුන්නට හරියන්නේ නැහැ. දීමනා දුන්නට හරියන්නේ නැහැ. ඒගොල්ලොන්ට තියෙන්න ඕන ඒ ආයතන නඩත්තු කිරීම සඳහා යම් යම් කටයුතු. ඉතින් ඒවා ප්‍රාදේශීය සම්වර්ධන වැඩ ඕන. ඉතින් ඒවට මුදල් ඕන. ඒවට මුදල් දීමේ හැකියාවක් මේ මොහොතේ මේ සමාජයේ මේ රටේ නැහැ. මිනිස්සු ජීවත් කරන එක තමයි මේ වෙලාවේ අධිකත්ම කාරණේ. ආර්ථිකය අපරමණ නගා සිටුන එක තමයි අධිකත්ම කාරණේ. ඒ වෙනුවෙන් තමයි මහන්සි වෙන්න ඕන. ඉතින් විවිධ කණ්ඩායම් වලට එහෙම අදහසක් නැහැ. ඉතින් දැන් අවශ්‍ය මැතිවරණයක් ඉල්ලුවා. නමුත් මේ රටේ දේශපාලන බලය වෙනස් කරන්න ඕන
නම් මේ රටේ දෙන්නුරු ජනාධිපතිවරණ නැත්නම් මම මහමැතිවරණ. ඉතින් ජනතාවට ඒ අවස්ථාව දෙන එක තමයි වැදගත්ම වෙන්නේ. ඒකද අපි හිතනවා මේ මැතිවරණ දෙකෙන් එකක් තියලා ජනතාවට කැමති පාලනයක් පත් කරගන්න ඉදිරි දිනක සුදුසුයි කියන්නේ. දැන් ඊ වෙද්දී ජයසේකර මහත්තයා ශ්‍රී ලංකා පක්ෂේ මහලේකම්වරයෙක් ඇත්තිරවා මේ මෛත්‍රීපාල මහත්තයා ජනාධිපතිවරණයට ඉල්ලනවා කියලා. එතකොට සජිත් ප්‍රේමදාස මහත්තයා සූදානම් දැන් ෆයිනල්. එතකොට ඊළඟට පොහොට්ටුවෙන් තව කවුද කියලා නැහැ. පොහොට්ටුව එක්සත් ජාතික පක්ෂයෙන් ඉන්නේ සජිත් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාද? මෙහෙමයි අපි දැක්කා දැන් සජිත් ප්‍රේමදාස මහත්මයා ඉල්ලනවා කියලා පක්ෂය ඇතුළේ යෝජනාවක් තිබුණා. හොඳයි. රටේ ජනතාවට තේරෙනානේ රට වැටිච්ච වෙලාවේ අගමැතිකම බාර ගන්න බැරි වුණු ජනාධිපති ධුරේ පාරෙන් පස්සේනේ ඒ වගකීම බාර ගන්න බැරි පුද්ගලයෙක් කොහොමද රටේ නායක වෙන්නේ කියලා දැන් ඊළඟට අනුකුමාර දිසානායකත් ඒ රටේ ආර්ථිකය හදන්නේ පරණ වාහන විකුණලා කියපු අනුකුමාර දිසානායකට මේ රටේ නායකත්වය දෙනවද නැද්ද කියන එක මේ රටේ ජනතාව තීරණය කරා. සමහර ලලසල අපිරිමත්තේ පාර්ලිමේන්තු ඉල්ලුවනේ ඉල්ලලා ඇති වුණානේ. ඉතින් මේ අය සහ තව තව කණ්ඩායම් ඒ ඔබ කියපු විදිහට මෛත්‍රීපාල ඔව් මෛත්‍රීපාල සිසේන මහත්මයා ඉතින් එක සැරයක් කරා ජනාධිපති විදිහට අපි දැක්කා මේ රටේ දරුවන්ට ටැබ් එකක්වත් දෙන්න නොදී ඒකට විරුද්ධ වුණු පුද්ගලයෙක් තමයි ඒ. ඉතින් පාස්කුර ආහාරයට වග කියන්න ඕන කියලා දැන් දඩමුදලකුත් අය වෙලා තිනවා. මම හිතන්නේ ඒක තාම ගෙවන්න කටයුතු කරලා නැහැ. ඉතින් ඔහු ජනාධිපතිවරයා විදිහට තමන්ගේ වගකීම මිස්ටර් නොකරා කියන එක අධිකරණයේ තොප්පු කරලා තියෙනවා. රට හමුවේ ඔප්පු වුණා ඕන තරම් අවශ්‍ය ප්‍රමාණයට. ඒකින්ද ඔහු මේ රටේ ජනාධිපති ධුරයට තවදුරටත් එන්න ඕනද කියන එක මේ රටේ ජනතාව තීරණය කරා. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්මයා එනවද නැද්ද කියන එක තීරණය කරන්නේ ඔහු. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය. හැබැයි හරි පැහැදිලිවම මේ රටේ මේ මොහොත වෙනකොට රට නියාමනය කරන්න පුළුවන්, ආර්ථික නියාමනය කරන්න පුළුවන්, රට වැටිච්ච වලෙන් ගොඩ ගන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහයි කියන එක ඔප්පු කරලා අවසන්. එතකොට ඒ වගේ නායකයෙකුට තව අවුරුදු 5ක් දෙන එක අතිශය වැදගත්. නැත්තම් වෙන්නේ බාගෙට හදපු එක නැවත විනාශ කරනවා මේ විවිධ කණ්ඩායම් ඇවිල්ලා. ඉතින් නැවත මේ රට විනාශ කිරීමේ කරන්න ඉඩ දීමේ හැකියාවක් නැහැ. ඒක නිසා අපි රනිල් වික්‍රමසිංහ මහත්මයාට කියනවා අනිවාර්යයෙන්ම ඔබ ඉදිරිපත් වෙන්න මේ රටේ නායකත්වය තව අවුරුදු 5කට බාර ගන්න කියලා. අවසාන තීන්දුව තින්නේ ඔහු වතේ. ඒක අනාගතයේදී තීරණය කරන කාරණයක්. මේ රටේ දේශපාලන සන්දර්භය ඇතුලේ මේ මොහොතේ තියෙන අනිවාර්යයෙන්ම අතිවිශාල පක්ෂ ප්‍රමාණයක් එකතු වෙලා යම් සම්දානගත වීමක් වෙයි කියලා අපට හිතෙනවා. ඒ සම්දානය විදියට අපේක්ෂකෙක් ඇයි ඔහු රනිල් වික්‍රමසිංහද නැද්ද කියන එක තීරණය කරන්නේ රනිල් වික්‍රමසිංහ. ඔව් ඇතරම මේ රටේ ජනතාව ඇතරම සමහර අවස්ථාවල රැවටුණා. ඒක අපි පිළිගන්න ඕන. දැන් ප්‍රභාකරන් බෝම්බයක් ගැහුවම ඒකට ගැළපෙන ජනමතයන් දුන ඉතිහාසය. පාස්කු ප්‍රහාරයේදී මුස්ලිම් ගෙවුරුන්ගෙන් ආරක්ෂා වෙන්න ජනමතයක් දුන්න. හැම වෙලාවෙම අසාර්ථකයි. ඒක නිසා දැනුත් ඒ තමන්ගේ අහිමි වෙච්ච දේශපාලනය ඉස්මත්තට ගේන්න උඩට ගේන්න විවිධ දේවල් කෙරෙනවා වගේ කියන කාරණය අපිට පේන්න තියෙනවා. ඔය ජෙරොම් ලගේ නටාෂා ලගේ නාට්‍ය හරහා. හැබැයි ඒව දැන් පාලනය කරලා තියෙනවා. මං හිතන්නේ නැහැ ඉතිහාසයේවට අවස්ථාව ලැබුණා වගේ මේ වෙලාවේ අවස්ථාව ලැබෙයි කියලා. දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමයි රට පාලනය කරන්නේ. ඒක හොඳට මතක තියාගෙන මේ රට රාජ්‍ය විරෝධී විදියට ජනතා විරෝධී විදියට වැඩ කරන්න හදන අය වැඩ කරන්න ඕන කියන එක තමයි අපි අදහස් කරන්නේ. ඒක නිසා ඒවට ඉඩක් නැහැ. අද ඕන මේ රට ගොඩ ගන්න නායකයෙක්, මේ රටේ දේශපාලන ස්ථාවර කරන නායකයෙක්, රට ලෝකයට අරන් යන්න පුළුවන් නායකයෙක්. නැත්තම් මේ රටේ දරුවන්ට අනාගතයක් නැහැ. ඒක තමයි අනාගතය ගොඩ ගන්න පුළුවන් නායකයෙක් ඕන. ඒ රනිල් වික්‍රමසිංහ තමයි කියන එක තමයි අපේ අදහස. මෙහෙම ඇත්තටම මේ විකාශනාධිකාරී පනතක් කියන්නේ මාධ්‍ය නියාමනය සඳහා නීතියක් ඕන කියන කාරණය ඔබත් පිළිගන්නවා මමත් පිළිගන්නවා. මම කලින් කිව්වා වගේ මේ රටේ
ලයිසන් එක දීලා තියෙන්නේ රේඩියෝ එකට වෙන්න පුළුවන් රූපවාහිනියට වෙන්න පුළුවන් ගුවන්විදුලි සංස්ථා පනත යටතේයි අනිත් එක රූපවාහිනිය පනත යටතේ. ඉතින් නියාමනය සඳහා මේ නීතියක් නැහැ. කලිගෝ වගේම විවිධ වැරදි ජනතාවගෙන් සිද්ධ වෙනවා වගේම ජනමාධ්‍ය හරහත් සිද්ධ වෙලා තියෙනවා. අපේ රටේ ජාතිවාදී සම්බන්ධ කාරණාවලදී ඔය ධම්මික පැණිය වගේ කාරණාවලදී ප්‍රමෝට් කරන්න අතිවිශාල වැරදි සිද්ධ වුණා. ඒ වෙනුවෙන්ම ඒ වගේම රටේ ව්‍යසනයක් නැති වුණා. ඒවා ජනමාධ්‍ය වේදිකාවේ වගකීමේ සීමාව යටතේ කටයුතු කරන්න උපරිම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දීලා නියාමනය වෙන නීතියක් ඕන. ඒ නීතිය හදා ගන්න ඕන ඔබ සම්බන්ධ වෙලා. ඒක නිසා කෙටුම් පතක් එන්න ඒවි. ඉතින් මේ කෙටුම් පතර අවශ්‍ය අදහස් දීලා යෝජනා දීලා මේක පාර්ලිමේන්තුවේ මේ අභියෝග කරන්න පුළුවන්, වෙනස් කරන්න පුළුවන්, අධිකරණයේ අභියෝග කරන්න පුළුවන්, වෙනස් කරන්න පුළුවන්, රටේ මතයක් හදන්න පුළුවන්. ඒ සියලු අවස්ථා ප්‍රයෝජනයට අරගෙන නියාමනය සඳහා මාධ්‍ය වේදිකාවේ නිදහස ආරක්ෂණ වෙන ආකාරයේ පනතක් සකස් කර ගැනීම වගකීමක් විදියට තියෙනවා. ඒ වගකීම ඉෂ්ට කරන පැත්තට අපි ගමන් කරමු. අඩුපාඩු වෙනවා නම් අපි හැමෝම එකතු වෙලා ඒ අඩුපාඩු निराකරණය කරගමු කියන එකයි මම යෝජනා කරන්නේ. ඉතින් පනතක් වුණා පාර්ලිමේන්තුවේ සම්මත වෙන්නට ඕන. වෙන සම්මත වෙන්නට තැනක් නැහැ. ඉතින් මූලිකව තියෙන්නේ සම්මත වෙනවද නැද්ද කියන කාරණයට මෙහා මේක රටට වැඩදායි පනතක් බවට පත් කරගන්න එක. ඔව් චෝදනා කරන්න පුළුවන්. දැන් අපි දැක්ක මේ රටේ මොන පනත ගෙනෑමත් විවේචනය කරනවානේ. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අනුමත කරපු වෙලාවේ ඒකේ කොන්දේසි ඉතිහාසයේ පළවෙනි වතාවට පාර්ලිමේන්තුවට දාලා සාකච්ඡා කරා. ඒ වෙලාවේ විපක්ෂය මොකද්ද කිව්වේ? කලින් කිව්වේ අපි කලින් කිව්වා IMF එකට යන්න ගියේ නෑ කිව්වා. ඊට පස්සේ යනකොට කිව්වා පරක්කුයි වැඩක් නෑ කියලා. ඒත් දුන්නා ලෝන් එක. ණය දුන්නාන් පස්සේ කිව්වා මේට වඩා කලින් මේක ගන්න තිබුණා. අපි තමයි කලින් කිව්වේ මේක යෝජනා කරේ අඬු පරක්කුණා කියන. ඉතින් විපක්ෂය කියන්නේ මොනවා හරි කියන කට්ටියක්. ඊළඟට මොකද ඡන්ද විමසීමේදී කරේ? ඡන්ද විමසීමේදී අර සේරම කියලා පැනලා ගියා ඡන්ද එනෝදී. වගකීම් මිස්ට කරනවද මෙරට විපක්ෂය? වගකීම් මිස්ට කරන්නේ නැහැ. ඉතින් විපක්ෂයේ ඔය සමහර අයියලා මලිලා කියන දේවල් මෙරට ජනතාවට දැන් හොඳට තේරිලා තියෙනවා. රටේ නායකත්වයේ බාර ගන්න බය වෙච්ච බයගුල්ලෝ තමන්ගේ දේශපාලනය රටේ යම් ප්‍රමාණයකට තියා ගන්න විවිධ අදහස් කියන බව රටේ ජනතාව දන්නවා. ඒකින්ද ඒවට වළංගු භාවයක් මේ රටේ දැන් නැහැ. දැන් පුෂ් බයිසිකලයි ලෑම් මාත්‍රේ මෝටර් සයිකලයි ත්‍රී වීල් එකයි කියන කට්ටිය තමයි මේ ටැක්ස් ගෙවන්න ඕනේ නැත්තේ. අනිත් සේරම ගෙවන්න ඕනේ නැහැ. නැහැ මෙහෙමයි. බදු ආදායම් ලිපි ගොනුවක් විවෘත කරනවා කියලා කියන්නේ එකක්, ගෙවනවා කියන්නේ තව එකක්. හැමෝන්ටම ආදායම් ලිපි ගොනුවක් ඕන. ඒක හරිනේ. දැන් අවුරුදු 10ට වඩා වැඩි අයට ලිපි ගොනුවක් විවෘත කරන කියලා කියවනේ. ඒවලා කවුරුත් විරුද්ධ වුණ නැහැ. ඒක ඕන. ලිපි ගණුවක් තියෙනවා කියන්නේ බදු ගණුවක් කියන එක නෙමෙයි. ලිපි ගණුවක් තියෙනකොට ඒක ක්‍රියාත්මක වෙනවා. ආදායමේ අර යම් තත්ත්වයන් කිව්වම මේ ආදායමට වඩා වැඩි ප්‍රමාණයක් නම් බදු ගෙවන්න, වාහනයක් තියෙනවා නම් මෙහෙම කරන්න, ඉඩමක් ගත්තොත් යම් බද්දක් ගෙවන්න, ඒ වගේ ඒ අවස්ථාවවලදී බද්දට එකතු වෙනවා. බදු ගෙවන්නෙක් බවට පරිවර්තනය වෙනවා. නමුත් අපේ රටේ දැන් ওই පහුගිය කාලය තුළ මේ ගැසට් එකෙන් වෘත්ති කියන්න දාපු ලිපි ගණුව විවෘත කරන්න කියන නීතිය අතිශය සාධාරණයිනේ. ඔබත් දන්නවා මමත් දන්නවා. කිසිම ආදායමකට අහු වෙන්නේ නැතුව ලක්ෂ ගණන් සාමාන්‍ය දවසකට ලක්ෂ 10 15 උපේනා ඉන්නවා. උපේනා ඉන්නවා. ඒගොල්ලෝ ඒ ක්‍රමයේ සකස් කරගෙන තියෙනවා බද්දට යටත් නොවන ආකාරයට. ඉතින් ඒක නිසා ඒවට වැට බැඳෙන්න ඕන. ඒක තමයි මේ වෙලාවේ කරන්නේ. ඉතින් ඒකෙදී දැන් උපේනිට බද්ද ගන්න 1,10,000 තමයි පටන් ගන්න. 1,10,000 රුපියල් 600යි. ඉතින් මේක අසාධාරණ නැහැනේ. රුපියල් 600ක් දෙන්න අකමැති කෙනෙක් ඉන්නවද මේ රටේ අන්ත දුප්පතුන් ආරක්ෂා කරගන්න? ලක්ෂ දෙකක් ගන්නවා 3,500යි. ඉතින් මං හිතන්නේ මේව වැරදි නැහැ. මේව ටිකක් ඉවසලා රට ගැන හිතලා, රට බංකොලොත් කරපුවා විශේෂයෙන්ම රට ගැන හිතලා කටයුතු කරන්න ඕනේ මේ වෙලාවේ. දැන් රට බංකොලොත් කරපුවා අය තමයි මේවට විරුද්ධව කෑ ගහන්නේ. ඔව් හරි පැහැදිලි. මේ රටේ එහෙම වංචා දූෂණ වුණා. ඒක අපි දන්න කාරණයක් නේ. හැබැයි මේ රටේ ආර්ථිකය වැටිලා රට බංකොලොත් වුණා. රටේ මිනිස්සු පාරට වැටුණා, පාරවල මැරුණා. එතකොට දැන් මේ වර්තමාන දේශපාලන සන්දර්භය තමයි තියාගෙන මේ රට වෙනස් කරන්න වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තුව තියාගෙන, ආණ්ඩුව තියාගෙන. එතකොට මේක කළමනාකරණය කරනකොට මේක හංගන්න දෙයක් නැහැ. මේ කළමනාකරණය කරනකොට ප්‍රමුඛතා ලයිස්තුවක් හදාගන්න වෙනවා. ඒ ප්‍රමුඛතා ලයිස්තුවේ වංචාව දූෂණය කරපු එක අල්ලන එක පළවෙනියා වුණොත් එහෙම රටේ මිනිස්සු අපෝ පාරේ මැරෙනවා.
රට මිනිස්සු අප පාර මැරෙනවා. අංක 1 රට මිනිස්සු පාර මැරෙන්න ඉඩ දෙනවද? රට මිනිස්සුගේ ජීවිත බේරගෙන ඒකට සමගාමීව දූෂකයෝ නාස්තිකාරයෝ අල්ලනවද කියන එක. මෙහෙම ඇත්තටම රටේ සෞඛ්‍ය ප්‍රශ්නයක් තියෙනවා. හැම පැත්තෙම ප්‍රශ්න තියෙනවා. දැන් අධ්‍යාපනයේ ප්‍රශ්නයක් ඇති වුණා. ප්‍රශ්න තියෙනවා. ඒව යම් ප්‍රමාණයකට කළමනාකරණය කරනවා. සෞඛ්‍ය ශාස්ත්‍රය සඳහා පරණ විදියට මේ වියදම් දැරීමේ හැකියාව මේ ආර්ථික අර්බුදය ඇතුලේ නැහැ. ඒක නිසා අත්‍යවශ්‍ය ඖෂධ අත්‍යවශ්‍ය උපකරණ සපයමින් තියෙනවා. ඖෂධ මිල වැඩි වීම කියන කාරණයත් එක්ක ජනතාවට මේක දරා ගන්න බැරි තැනකට පත් වෙලා තියෙනවා. ඒක තුල යම් යම් රෝහලක ගත්තොත් යම් උපකරණවල හිඟයන් තියෙනවා සමහර උපකරණ කැඩුනම ඒක වහම හදන එක සිද්ධ වෙන්නේ නැහැ ඒ අඩුපාඩු තියෙනවා පිළිගන්න ඕන. ඉතින් ඒක වෙනස් වෙන්නේ යථා තත්ත්වයටපත් වෙන්නේ ආර්ථිකය කලමනාකරණය වෙනකොට. එහෙම නැත්නම් මේකට උත්තරයක් නැහැ. ඉතින් ඒක ක්‍රමක්‍රමයෙන් කරගෙන යනවා. හැබැයි මතක තියාගන්න ඕන කාරණයක් තමයි උපකරණයක් නැහැ කියලා හෝ ඖෂධයක් නැහැ කියලා මේ රටේ ජීවිතයක් අහිමි වෙලා නැහැ රෝහලක. ඔබල් කාර්ය මණ්ඩලයේ මේ පවතින තත්ත්වයන් ඇතුලේ කලමනාකරණය කරගෙන අනිවාර්යයෙන්ම ජීවිත බේරා ගැනීම සඳහා උපරිම වශයෙන් කටයුතු කරනවා කියන කාරණයක් කියන්න ඕන. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්